පත්‍ර 300ක් දීලා නැහැ. දෙපාර්තමේන්තුවේ ඒ රජයේ තීරණය අනුව අපි නිසි ක්‍රියාමාර්ග අනුගමනය කරලා බලපත්‍ර 172ක් පමණයි දීලා තියෙන්නේ. ස්ටිකර් සම්බන්ධව සහ විවිධ අක්‍රමිකතා කරපුවා මේ රටින් පැන යන්න හදනවා කියලා මේ චෝදනාවක්. ලොකු විහිළුවට කාරණයක් මේ අවසානයේදී මේක මේ මාවත් සම්බන්ධ කරලා මේ දාලා තියෙන. හැබැයි අපි කිසිම ආකාරයකින් රටින් පැනලා යන්න කිසිම අවස්ථාවක් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම බොරුවක් කියන එක තමයි කියන්න ඕනේ. මේ කොපමණ කරා මේ සීල් කියලා තියනවාද අත්හිටවල තියනවාද බලපත්‍ර ඒක තියනවාද එහෙම මේ දක්වා එහෙම අත්හිටුවීමක් සිද්ධ කරලා නැහැ. අපි නමුත් අර හිඟබදු ගෙවන්නේ නැති සමාගම් වලට දැනුම් දීලා තියෙනවා. නොවැම්බර් මාසෙ 30 වෙනකොට 23 වර්ෂයේ 24 වර්ෂයේ හිඟබදු ගෙවලා නැති වුණොත් අපි 25 වර්ෂයට කිසිදු බලපත්‍රයක් අලුත් කරන්නේ නැහැ. ඒක තමයි අපි තීරණය. මුරාබදු දෙපාර්තමේන්තුවට මේ එල්ලෙන්නේ චෝදනාව සතරේ ප්‍රතික්ෂේප කරනවද මේ සියල්ලම නැත්නම් වක්‍රම මේවට සම්බන්ධය වෙනත් ඉන්නවද පාර්ශව? මේකට වෙන බාහිර පාර්ශව ඉන්නවද කියලා මම දන්නේ නැහැ. නිවැරදිව අපි අපේ වගකීම ඉෂ්ට කරලා තියෙනවා. මම තමයි මේ දෙපාර්තමේන්තුවේ වැඩිම ආදායම් හොයලා දුණු නිලධාරියා කියලා මම කියන්නේ. කෙසේ වෙතත් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේපොඩ මහතා සුරාපතු දෙපාර්තමේන්තුවට මෙලෙස චෝදනා එල්ල කළා. සුරාපතු දෙපාර්තමේන්තුවේ පරීක්ෂණාංශයට පුළුවන් වුණා බෝතල් දසදහස් ගාණක් අත්අඩංගුවට ගන්න හොර ස්ටිකර් අලෝපු. හොර ස්ටිකර් ගත්තේ කවුද? ඇලෙව්වේ කවුද? මොන අරක්කු සමාගමේ බෝතල් වලද හොර ස්ටිකර් අලවලා වෙනත පොළට විකුණලා තිබුණේ කියලා සුරාපති දෙපාර්තමේන්තුව හොයාගත්තා. ස්ටිකර් ජාවාරම හරහා අපිට අහිමි වෙච්ච බදු ආදායම රුපියල් බිලියන 10කට වඩා වැඩි. සුරාපති දෙපාර්තමේන්තුව එකතු කරගන්න ඉතුරු වෙලා තිබෙනවා රුපියල් බිලියන 6.9ක්. ඒ කියන්නේ රුපියල් මිලියන 6900ක්. ඒක එකතු කරගන්න කටයුතු කළත් නෑ, කටයුතු කරන්නෙත් නෑ. ඒ වගේම අද වෙනකොට අපිට තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා මේ හොර ස්ටිකර් ජාවාරමට සම්බන්ධ අය රටින් පැන යන්න සූදානම් කියලා. මේ අතර කරන්දෙනිය මහේදණ්ඩ නගරයේ මත්පැන් අලෙවිසලක් විවෘත කිරීමට එරෙහිව ගිහි පැවිදි පිරිසක් විරෝධතාවට එක්ව සිටියා. මෙසේ නිහඬ විරෝධතාවක් පැවති අතර අනතුරුව එම පිරිස කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් සංදේශයක් බාර දුන්නා. 2023 ජුනි මාසයේ 20 වෙනිදා මේ සඳහා පරීක්ෂණමය විමර්ශනයක් කළ සුරාපද කොමසාරිස්තුරු කණ්ඩායමක් ඇවිල්ලා එතින්දී අපි දැඩිසේ විරුද්ධත්වය ප්‍රකාශ කළා මේ පාරක අනුමත කරන්න එපා කියලා. ඒක අනුමත නොකර තිබුණා. එහෙම තිබිලා වෙරලා ජනාධිපතිවරණය සඳහා දවස් 3-4කට ඉහතදී යම්කිසි බලධාරීගේ අසනක් මත ඉල්ලුම් කරපු මේ සභාවීය සභාපතිතුමාට නැවතේ බලපත්‍ර දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මත්පැන් ඇලවිසලේ හිමිකරුද කරුණෝ පැහැදිලි කළා. 23 වෙනි මාසේ තමයි මට ලියුම ලැබුණේ. මම බලපත්‍රය ගත්තේ මේ මාසේ මුල. මම මේක විවෘත කරේ මේ මාසේ 19 වෙනිදා. නීත්‍යානුකූලව තමයි බාරක දාලා තියෙන්නේ.